ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්සලා වැඩසටහන යටතේ අප සාමාන්‍ය පෙළ වෙනුවෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන් ගෙන එන පාඩම් මාලාවේ තවත් පාඩම් මාලාවක් සඳහා අද අපි සූදානම් වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට මේ පින්තූරයෙන් පෙනෙනවා ඕගොල්ලෝ මේ වෙනකොට දැකලා තියෙනවා මේ මහවැලි කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ संवर्धन व्यापृतिक पिंतूरिया तमा वब दकिन हमेनवा लंकावे विविध कुलबड़ वर्ग वगे देवाब दकिन हमेन इतकोट दी बलम दुवेपुते मे वे रटे संवर्धन व्यापृति विधि क्रियात्मक ने कुहमद ये मुण आकारेट दीयला නිදහසෙන් පස්සේ සිදුණු සංවර්ධන කටයුතු අපට කොටස් කීපයක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන් එකක් තමයි දුවේ පුතේ කෘෂිකාර්මික සංවර්ධනය මේ කෘෂිකාර්මික සංවර්ධනයේ යටතේ වී ගොවිතන දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන අපි සාකච්ඡා කරනවා ඒ වගේම තමයි ව්‍යාපාරික කෘෂිකර්මාන්තේ ඒ වගේම සුළු අපනයන භෝග වගාවන් සඳහා ගත්ත ක්‍රියාමාර්ගත් අපි මෙහිදී සාකච්ඡා කරනවා ඒ වගේම कृषिकर्मांते वगेम कार्मिक प्रतिपत्तियकुत् अनुगमने करा निदहसेन पस्से ए वगेम अध्यापने दिवुनु करन्नत् ए राजयन् विसिन् कटयुतु करा तव समाज शुभ साधन कटयुतु दिवुनु करन्नत् कटयुतु करा समाज शुभ साधने यटते विशेषेण सौख्य जलय विदुलिय ए वगेम निवास आवश्यकता सपुरन्नत् मेगोलो कटयुतु करा අපි මුලින්ම සාකච්ඡා කරමු කෘෂිකර්මාන්තයේ සංවර්ධනයේට ඒ යටතේ වීගොවිතන දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා විශේෂයෙන් එහිදී ගොවි ජනපද පිහිටුවීම දකින්න පුළුවන්. ඔබ මේ පින්තූරයෙන් දකින්නේ ඒ කාලේ පිහිටවපු ගොවි ජනපද ව්‍යාප්ත වෙලා තිබ්බ ආකාරය. මේ විදිහට ලංකාවේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු කීපයක් මුල් කරගෙන තමා ගොවි ජනපද පිහිටුවන්නේ එකක් තමා තෙත් කලාපයේ ඉහළ යමින් පවතින ජනගහන තත්බදය හා රැකියා හිගය අඩු කිරීම තමා මේ ගොල්ලන්ගේ එක පරමාර්ථයක් වෙන්නේ වියලි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමෙන් අපි දන්නවා දුවේ පුතේ 1215 සිදුණු කාලිංග මාග ආක්‍රමණයත් එක්ක වියලි කලාපයේ හිටපු මිනිස්සු ගොඩක් සංක්‍රමණය වුණා තෙත් කලාපයට ඒ තෙත් කලාපයට ගිහිපු මිනිස්සු බොහෝ විට ඒ ජනපද පිහිටවාගෙන හිටපු හින්දා තෙත් කලාපයේ අධික ජනගහනයක් දකින්න හම් වෙනවා. අන්න ඒ තත්ත්වය අඩු කිරීම එක අරමුණක්. ඒ වගේම තමයි රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණක් තිබ්බ මේ ගොවි ජනපද පිහිටුවීම. ඒ විතරක් නෙමෙයි වියලි කලාපයේ පැරණි ගව් හා වාරි මාර්ග අලුත් වැඩියා කරලා එහි ඉදම් ආර්ථික සංවර්ධනයට යොදා ගැනීමත් මේ ගොල්ලන්ගේ ගොවි ජනපද පිහිටුවීමේ අරමුණ. ඒ විතරක් නෙමෙයි තෙත් කලාපයේ පවතින ඉදම් හිගය අඩු කරලා ඉදම් හිමි තෘප්තිමත් ගොවි පරපුරක් බිහි කිරීමත් මේ ගොල්ලන්ගේ ගොවි ජනපද පිහිටුවීමේ තවත් අරමුණක් වුණා. ගොවි ජනපද පිහිටුවීම හිතන තරම් ලේසි පහසු කාර්යයක් උනේ නැහැ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට මේ ගොවි ජනපද පිහිටුවීම වගේම පවත්වාගෙන යාමේදීත් මුහුණ දුන්නු අභියෝග මොනවද කියලා සාකච්ඡා කරමු. එකක් තමයි තෙත් කලාපයේ ජනතාව තෝරාගෙන වියලි කලාපයට කැඳවාගෙන ගිහිල්ලා ඉඩම් ලබා දී නිවාස තනවා පදිංචි කරවීම. මේක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම තමා කාලාන්තරයක් වනගතව පැවති බිම් කුෂිකර්මාන්තය සඳහා සුදුසු පරිසි සැකසීමට උපකාර කිරීම හා වාරි මාර්ග පහසුකම් සැපයීම. තව දුරටත් මේගොල්ලන්ගේ මේ වියලි කලාපයට නැවත ආපු අයට ප්‍රථම අස්වැන්න නෙලන තෙත් ජනපදිකයින්ට ආධාර මුදලක් ලබා දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමා ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු පහසුකම් ඇති කරන්නත් මේගොල්ලන්ට සිද්ධ වුණා. ඒ වගේම නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අලෙවි සංවර්ධන සේවා පිහිටුවීමත් මේගොල්ලන්ට සිදු කරන්න සිදු වුණා. මේ විදිහට පිහිටවන ලද ගොවි ජනපද අපට නිදහසට පෙර හා පසු පිහිටවන ලද ජනපද කියලා වෙන් කරන්න පුළුවන්. නිදහසට පෙර පිහිටපු ජනපද විදිහට අපට මින්නේරිය, ඒ වගේම කාගම,
नाचदूव बेरगम मिनिपे एवागेम पराक्रम समुद्रे रिदी बेंदियाल संगिली कारंदराव उनाच्चै आदि जनपद अपट उदाहरण विधियट दक्वान्न पुलुवा निदहासें पासे पिहिटवन लद गोवी जनपद विधियट बत्मेडिल्ल देवहुव गिरितले पानियन कडवल इरनमाडु गल ओय कांतले सोरबोरवव आदि गोवी जनपद उदाहरण विधियट दक्वान्न पुलुवा गोवी जनपद पिहिटवीमट अमतरव कृषिकर्मांते संवर्धनयट महावली संवर्धन योजना क्रम आरंभ करा ये विधिट आरंभ कर महावली संवर्धन योजना क्रम अरमुन प्रयाक्तन इतकोट मनोवाद बल मुद्देपुते मे महावली संवर्धन योजना क्रम आरंभ किरी अरमुन एकात्तम वियली कलापे गोविबिम फलदायलस कृषि कार्मिक कटयुत वलट योदवागंड नित्य जलपहसुकान सपयीन අපි දන්නවා වියලි කලාපයේ ගොඩක් වෙලාවට ජලපහසුකම් අඩුයි ඒ නිසා නිරන්තරයෙන් ජලය ලබා ගන්න පුළුවන් විදිහට ඒ පහසුකම් සැපයීම තමයි මේකේ ප්‍රධානම අරමුණ උනේ. ඒ වගේම තමයි අදුවේ පුතේ අපි දන්නවා ගොඩක් වෙලාවට ලංකාවට දැන් විදුලි බලය සපයන්නේ මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වුණු ජලාශ උපයෝගී කරගෙන එතකොට ඒ අරමුණක් වුණා ඉහළ යන විදුලි බලය ඉල්ලුම සඳහා විදුලි බලය නිෂ්පාදනය කිරීම. ඒ වගේම ජල සම්පාදනයේ නිසා නව ජනාවාස බිහි කිරීමෙන් ඉඩම් නැති ජනතාවට ඉඩම් සපයාදී ආහාර භෝග වගාව ව්‍යාප්ත කිරීම මේ ගොල්ලන්ගේ අරමුණක් වුණා. ඒ වගේම ඊට අමතරව රැකියා හා කෘෂිකර්මාන්ත අවස්ථා බිහි කිරීම. ඒ වගේම ගම් වතුර පාලනය, මිරිදිය මසුන් බෝ කිරීම වැනි තවත් ප්‍රතිඵල කීපයක් අපේක්ෂාවෙන් තමයි මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරේ. කාර්යයන් බොහොමයක් සිදු වෙන නිසා අපි මේක හඳුන්වනවා බහුකාර්ය සංවර්ධන योजना क्रमे कियला ओबट में सितियमें दिस्वेन्ने महावली संवर्धन योजना क्रमे अटते इदिकर्नलाद जलाश कोमद वियाप्त वेलाती एने कियला विशेशेन रंदेनिगल एवागेम खोत्मले मादुरुवय विक्टोरिया वागे जलाश वल वियाप्ति ओबट हंदुनागान्न पुलुवा गोवी जनपद पिहिटवीम हा महावली संवर्धन योजना क्रमे वगे योजना क्रमयान आरंभ किरीमेन वीवगाव दिवनुवट कटयुतु करा वगेम ईट अमतरव वीवगाव दिवनु करीमट वेनात क्रिया मार्ग कीपयक गन्नवा दकिन्न पुलुवांग अपट एकाक तमा दुवे पुते एकदा समसिया हतलिस्तु नेदी वी संदहा सहातिक मिल क्रमयक हंदुनला देनो एवगेम तमा अपि दन्नवा वी पारेशन आयतन पिहिटवला ඒ මගින් නව වී ප්‍රභේද හඳුන්වා දීම සිද්ධ වුණා. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් බතලගොඩ වී අභිජනන මධ්‍යස්ථානේ. ඒ වගේම තමා ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටුවීමත් රජයේ බැංකු මගින් ගොවීන්ට ණය ආධාර ලබා දීමට පියවර ගැනීමත් මේ වී වගාව තවදුරටත් දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්. सांप्रदायिक पति पोलवगाव ब्रिताण्यान्विन हूं लभू तेय वगाव हा रबर वगावत निधासें पश्चि दस्तक कीपयाकनका प्रधान अपनायन भोगे वशेन क्रियात्मक उना इतकोट मेन मेविधिट व्यापारिक कृषि कर्मांत दीवनकंडजयान्विन विविध क्रिया मार्ग गत्ता ये क्रिया मार्ग मनोद किल अभी साक्षा करम एकाक्तमय दुवेपुते एकदा समस्य हेत्त देखे इदं प्रतिसंस्करण नीति मगिन एक पुद्गलेकुट तबागान्न पुलुवन निश्चित इदं प्रमाणयक् तीरणे कर ए अटते विशेषेन वीवगाव संदहा हेक्टेयर 10कुत् ए वगेम वेनत् भोग वगावन संदहा हेक्टेयर 20कुत् विधियट ए प्रमाणयन् सीमावकट लक् कर ए वगेम तमा एकदा समस्य हेत्त पहे इदं प्रतिसंस्करणे मगिन व्यापारिक वतुवगावे यदुन पोदु समागम सतु इडम जनसतु किरीमत सिद्ध करा ए वितरक्ने में निदहसें पासे राज्य अंशे सतु इडम खलमना करने संधा
आयतन किहिपयक् දකින්න පුළුවන් අපට උදාහරණ විදිහට ගත්තොත් රාජ්‍ය වැවිලි සංස්ථාව ඒ වගේම උඩ රට වතු සංවර්ධන මණ්ඩලය ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලය වගේ මණ්ඩල පිහිටුවීම දකින්න පුළුවන් ඒ වගේම 1952 වර්ෂයේදී චීන සමුහාණ්ඩුව සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම නිසා ලංකාවේ රබර් නිෂ්පාදනය චීනයට අපනයනය කරන්න හැකියාව ලැබුණා ඒ විතරක් නෙමෙයි 1977 වර්ෂයේ සිට රජයේ විසින් රබර් නැවත අලුතෙන් වගා කිරීම සඳහා ඉදම් හිමියන්ට ආධාර ලබා දීමේ වැඩසටහනක් උත්ක්‍රියා කරා ඒ විතරක් නෙමෙයි නිදහසෙන් පස්සේ රජයේ අනුගමනය කළ ඉදම් බෙදා දීමේ ප්‍රතිපත්තිය නිසා මෙරට කුඩා ඉදම් හිමියන් පිරිසක් බිහිවීමත් දකින්න පුළුවන් වුණා එතකොට මෙන්න මේ ගත්ත ක්‍රියාමාර්ග නිසා ව්‍යාපාරික කුෂිකර්මාන්තයේ දියුණුවට කටයුතු කරන්න පුළුවන් වුණා විශේෂයෙන් තේ පොල් රබර් වැනි ප්‍රධාන අපනයන භෝගවලට අමතරව කෝපි කොකෝවා කරඳමුංගු කරාම්බු නැටි සාදික්කා ගම්මිරිස් කුරුඳු වගේ සුළු අපනයන භෝග වගාවන් දියුණු කරන්නත් නිදහසෙන් පස්සේ විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරමු. එකක් තමයි 1968 දී තේ කොමිෂන් වාර්තාව අනුව තේ ඉඩම්වල අතුරු වගාවක් විදිහට සුළු අපනයන භෝග වගාව දියුණු කරන්න කටයුතු කරා. ඒ වගේම තමයි 1972 මාතලේ ප්‍රදේශයේ සුළු අපනයන භෝග සඳහා පරේෂණ ආයතනයක් ආරම්භ කරා. පස්සේ පහුකාලීනව කුණ්ඩසාලය දැල්පිටිය නාරම්මල වගේ ප්‍රදේශවල ඒ වගේ ශාඛා ආයතන පිහිටවනු ලැබුවා. ඒ වගේම තමා සුළු අපනයන භෝග වගාව දියුණු කරන්න 1972 පස්සේ තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගත්තා. එකක් තමා වගාවන් සඳහා උපදෙස් ලබා දීම ඒ වගේම පොහොර ලබා දීම හා අලවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම ඒ විදිහට සුළු අපනයන භෝග වගාවේ දියුණුවට ගෙනාපු ක්‍රියාමාර්ග විදිහට රජයන් ගන්න පුළුවන්. නිදහසෙන් පස්සේ කෘෂිකර්මාන්ත සංවර්ධනය වගේම කර්මාන්තංශයේ දියුණුවටත් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. විශේෂයෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් විවිධ කර්මාන්ත ඇරඹීම ලංකාවේ දකින්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් වානේ කම්හල ඒ වගේම කොහුවල පේසාල වගේ තුල්හිරිය වගේ ස්ථානවල පේෂ කර්මාන්ත ගින්තොට කොස්ගම වගේ ස්ථානවල තුනී ලෑලි සංස්ථාව හිඟුරාණ සීනි කම්හල ඒ වගේම පුල්මුඩේ ඛනිජ වැලි වගේ කර්මාන්ත ආරම්භ කිරීම දකින්න පුළුවන් ඒ වගේම තමා දුවේ පුතේ ආනයන ආදේශන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ආනයන ආදේශන කියන්නේ පිටු රටින් ගෙන්නන භාණ්ඩ වෙනුවට ඒ වගේම ඒට ආදේශ කරගත හැකි භාණ්ඩ ලංකාවේ නිෂ්පාදනය කරන්න වැඩ කටයුතු ආරම්භ කිරීම දකින්න පුළුවන් කෘෂිකර්මාන්තය කර්මාන්ත වගේම අධ්‍යාපනයේ සංවර්ධනයටත් නිදහසෙන් පස්සේ රජයන් ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. අපි දන්නවා දුවේ පුතේ විශේෂයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී අධ්‍යාපනය පිළිබඳ ඇමතිවරයා පත්වුණු CWW කන්නංගර මහත්තයා ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්ලා දුන්නා. ඒ විදිහට හඳුන්ලා දුන්නු නිදහස් අධ්‍යාපනය අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමා පාසල්වල පහසුකම් වැඩි දියුණු කරන්නත් කටයුතු කරා විශේෂයෙන් විද්‍යාගාර පහසුකම් පුස්තකාල පහසුකම් ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම් ඔය වගේ පාසල්වල පහසුකම් වැඩි දියුණු කරන්නත් කටයුතු කරා ඒ වගේම තමා දුවේ පුතේ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා ඒ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කරලා ඒ වාට ළමයි යොමු කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා. ඒ වගේම තමා දරුවනේ ලංකාවේ නිදහසෙන් පස්සේ සමාජ සුබසාධන කටයුතු දියුණු කරන්නත් විවිධ රජයන් විසින් කටයුතු කරා. එතකොට ඒ විදිහට සමාජ සම්සාධනයේ දියුණු කිරීමේ අරමුණු වෙන්නේ මෙන්න මේ කරුණු ටික. විශේෂයෙන් සමාන අවස්ථාවන් හිමි කර දීමේ අරමුණු ඇතුව තමා සමාජ සුබසාධනය ඇති කරේ. ඒ වගේම තමා සමානව සම්පත් බෙදා දීම
ඒ වගේම සමාජයේ දුබල කොටස් වලට ඉදිරියට එමට හා සහනාධාර ඔස්සේ කිසියම් අවකාශයක් ලබා දීමේ අරමුණක් තිබුණා. ඒ විතරක් නෙමෙයි පුරවැසියන්ට යහපත් දිවි නැග්මක් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම කියන බොහොම ධනාත්මක ආකල්ප ටිකක් පෙරදරි කරගෙන තමා මේ විදිහට සමාජ සුබ සාධනය කරේ. එතකොට ඒ සමාජ සුබ සාධන සේවාවන් අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීම දකින්න පුළුවන්. විශේෂයෙන් අපට සමාජ සුබ සාධන සේවාවන් මේ විදිහට වර්ග කරලා දක්වන්න පුළුවන් පුතේ දුවේ සෞඛ්‍ය අංශයේ මොනවද ක්‍රියාත්මක කරේ ඒ වගේම ප්‍රවාහනය වගේ මොතනදී සංනිවේදනය හා විදුලිය කියලාත් ගන්න පුළුවන් ඒ වගේම තමයි විශේෂයෙන් දිලිඳු සහන ක්‍රම මෙන්න මේ වගේ දේවල් ක්‍රියාත්මක කරා සමාජ සුබ සාධනය යටතේ එතකොට ඔබට මේ පිළිබඳව මම වැඩිදුර විස්තර කියවීම් පත්‍රිකාවල සඳහන් කරලා තියෙනවා සෞඛ්‍ය වලදී එහෙම මොනවද ගත්ත ක්‍රියාමාර්ගයන් කියලා විශේෂයෙන් අපි දන්නවා නාගරික ප්‍රදේශවලට විතරක් සීමා වෙලා තිබ්බ සෞඛ්‍ය පහසුකම් නිදහසෙන් පස්සේ ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න කටයුතු කරා ඒ වගේම තමයි විශේෂයෙන් මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවන ජලය විදුලිය වගේ හා පණිවිඩු හුවමාරුව වගේ දේවල් ග්‍රාමීය මට්ටමට ගෙනහිල්ලා සමාජයේ සියලු වැසියන්ට හිමි වන විදිහට කටයුතු කරා ඒ විතරක් නෙමෙයි දිලිඳු සහන ක්‍රමය යටතේ විශේෂයෙන් සහල් කූපන් ආධාරය වගේ දේවල් ලබා දීමත් ඒ වගේම නිවාස නැති අයට නිවාස ලබා දීමටත් කටයුතු කරා මෙන්න මේ සුබ සාධන සේවාවන් යටතේ හොඳයි දුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ නිදහසෙන් පස්සේ කෘෂිකර්මාන්තය හා කර්මාන්තංශයේ දියුණුව මෙන්ම විශේෂයෙන් අධ්‍යාපනය සමාජ සුබ සාධන වගේ කටයුතු කොහොමද ලංකාවේ රජයන් විසින් මොන මොන ක්‍රියාමාර්ග අරන්ද දියුණු කරන්න කටයුතු කරේ කියන එක. ඉතින් දරුවනේ දැන් අපි 6 වෙනි පාඩමේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම යටතේ සම්පූර්ණ පාඩම ආවරණය විදිහට ඔයගොල්ලන්ට සාකච්ඡා කරා. ඔබට දීලා තියෙනවා ක්‍රියාකාරකම් පත්‍රිකා හා කියවීම් පත්‍රිකා ඒවත් උපයෝගී කරගෙන ඔබේ දැනුම වර්ධනය කරගෙන අප සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දීමට සූදානම් වෙන්න කියලා ඔබට දන්වා සිටිමින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා ආයුබෝවන්.